රටකට උහුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මම පැහැදිලිව යන්න ඕන මොනම ආකාරයකින් වක්වත් තව වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක්. ආයුබෝවන් සිවිසනාටම අදත් ඔබලට තලා ඉන්නේ පොලිටික්ස් එක. ඉතින් අයවැය වාර්තාවෙන් පස්සේ බැසිල් රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වල වෙලා කියනවා රටේ රාජ්‍යංශයේ රටට බරක් කියලා. රාජ්‍ය සේවකයන් රටට බරක් කියලා. ඔව් රටට බරක් තමයි. රටට බරක් උනේ කොහොමද? රටට බරක් උනේ මේ දේශපාලෝ පත් වෙලා ඇවිල්ලා මේ දේශපාලන පත්වීම් දෙන්න ගත්තයින් පස්සේ තමයි රටට බරක් උනේ මේ රාජ්‍ය සේවකයන්. එක වචනයක් කතා කරන්නේ රාජ්‍ය සේවකයන් ගැන. හැබැයි මාධ්‍ය සාකච්ඡාව පවත්වලා කියනවා රජයේ සේවකයන් රටට බරක් කියලා. එතකොට අර අරලීගහ මන්ත්‍රීට කතා කරලා කණ්ඩ බොණ්ඩ ටික දීලා එහෙම නැත්නම් දොළපිදින ටික දීලා එහෙම නැත්නම් වෘත්තීය සමිති සමාජිකයන් ගෙන්නලා නායකයන් ගෙන්නලා හදපම් මෙන්න මේ වගේ එකක් රටට එහෙම නැත්නම් හදපම් මෙන්න මේ වගේ එකක් මුංගේ මොළුවට කියලා වෙලා ඒ ටික දෙනකොට රටට බරක්ද අපිට බරක්ද කියලා උඹලට දැනුණාද නැහැ. මොකද අවස්ථාවාදී මේ ඔක්කොම කරන්නේ අවස්ථාවාදී දේශපාලඥයෝ. මේ දේශපාලඥයෝ නිසා තමයි අපේ රට මේ වගේ තැනකට ආවිල්ලා තියෙන්නේ. ඒක අපි හැමෝම දන්නවා. ඒක හැමෝම පිළිගන්නවා. හැබැයි මේ ඔක්කොම කෙලවෙලා අන්තිම බිඳුවට වැටෙන පස්සේ රාජ්‍ය සේවකයන් පිට දාලා වෙලා කියනවා මුන් අපිට බරක්. මුන් නිසා තමයි අපිට මේ රට කරගෙන යන්න බැරි. එහෙම නැත්නම් මේක මහා බරක්. නෑ බරක් උඹලා. මේ රටේ පාලනය කරන මේ දේශපාලඥයෝ තමයි රටට බරක් වෙලා තියෙන්නේ. මොකද මුංග නඩත්තු කරන්න මහා විශාල ධනස්කන්ධයක් අපි වේදම් කරනවා. අපේ රටේ සල්ලි වලින් බොහොම අහිංසකව අපේ බදු මුදල් වලින් එකතු කරගත්තු හැම සල්ලි වලින්ම මුංග නඩත්තු කරන්න අපි සෑහෙන මුදලක් ගෙවනවා. මේ ඊයේ පෙරේදා කොළඹ නගරාධිපති නේ කියන කෙනා කියනවා 65,000 68,000 චීස් කතාවක්. ඒ කියන්නේ මොකද මේගොල්ලන්ට තියෙනවා වෙනම ප්‍රතිපාදන වෙන්ක ලෙවල්ලා. මොකටද? උත්සව ප්‍රතිපාදන. උත්සවයක් පවත්වපුවාන් පස්සේ මේගොල්ලන්ට තියෙනවා ප්‍රතිපාදන. මේවුන්ට කන්න බොන්න දෙන්න අරක දෙන්න මේකද මොකද මේව දුන්නන් පස්සේ තමයි මේගොල්ලෝ හැපි වෙන්නේ. ඒගොල්ලන්ට දෙන්නේ යා. එතකොට දැන් මේ වගේ රටේ කොච්චර තැන් තියෙනවද මේ වගේ දේවල් මේ මේව ඇවිල්ලා මේ රටට බරක්. මේව තමයි රටට බරක්. රටට බරක් උනේ රාජ්‍ය සේවකයෝ නෙමෙයි. රාජ්‍ය සේවකයෝ හරි විදියට පාලනය කරා නම් හරි විදියට අනුයුක්ත කරා නම් මේ දේශපාලන පත්තින් අතහැරියට උදාහරණයක් විතර ගත්තොත් එහෙම ප්‍රවාහනේ එහෙම නැත්නම් සෞඛ්‍යංශ මේවට පත්තින් දෙන්නේ තනි කරම දේශපාලන පත්තින් මේගොල්ලෝම අනුයුක්ත කරගන්නවා. ස්ථිර කරන්නේත් නැහැ. ස්ථිර කරගන්න නැතුව අනුයුක්ත කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අර මිනිස්සු උද්ඝෝෂණය කරලා එහෙම නැත්තම් පිකටින් කරලා මොකක් හරි එකක් කරයින් පස්සේ ඔන්න දැන් එක එක ස්ථිර කරනවා. එතකොට මේ ඔක්කොම ඇති වුණේ මේ දේශපාලඥයන් නිසා. එහෙම නැත්තම් රටේ මිනිස්සු නිසා නෙමෙයි. රටේ මහා ජනතාව මේ අපේ බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. උගත් ජනතාවක් ඉන්නවා. එහෙම නැත්තම් රැකියා ව්‍යුත්ත උපාධිධාරීන් කොච්චර රටේ ඉන්නවද? මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ රජේ රැකියා දෙන්න ඕනේ. දැන් මේක අවුරුදු 55 ඉඳන් 65ක් ගියයි කියලා වෙලා තව අවුරුදු 10ක් අර වයසක මිනිස්සු ටික රස්සාව කරන්න ඕනේ කියන කතන්දරේ පස්සේ එතකොට මේ අලුතෙන් එන මේ අලුත් ඔළුවලට තනක් කවද්ද දෙන්නේ? එතකොට මේ මිනිස්සුන් අනිත්‍ය කරන්න ඕනේ නැද්ද රාජසේවයට? මේ මිනිස්සු ඔක්කොම පිටරටට යන්න ඕනද? නිදහස් අධ්‍යාපනයේ ලබලා මේ මිනිස්සු රටපටවන්න ඕනද? මේ වගේ ගොබ්බෙව් ටිකක් රටේ පාලනයට තියාගෙන ඉමෙල්ලා රටේ බුද්ධිමත්තු රටපටවන්න ඕනද? මේකද මුන් කියන්නේ? මේකද මුන් බරක් කියලා කියන්නේ? මේකට සම්පූර්ණ වක් කියන්න ඕනේ මේ රටේ පාලනය කරපු මේ අවුරුදු 70 ගාණක්ම පාලනය කරපු මේ දේශපාලඥයෝ. ඔය බැසිල් කියන කතන්දරේ බැසිල්ට හරියටම තේරුම් ගන්න පුළුවන් ඔය කතා කරන මහින්දත් එක්ක. මොකද මහින්ද කොච්චර මේ දේශපාලන පත්තිම් දුන්නද එහෙම නැත්නම් ගෝඨාභය කොච්චර දුන්නද මේ යට ගිය අවුරුදු දෙක ඇතුළත 140,000 රාජසේවකයන් බඳවාගෙන තිනවා. හොඳයි. රාජසේවකයෝ හැපි. මොකද අපි රාජසේවකයට බඳවාගත්තා. සමහරට මේ මිනිසුන් ස්ථිර කළා නැහැ. සමහර මිනිසුන් නිකන් පත්තිම් විතරයි තියෙන්නේ.
එහෙම නැත්තම් මේ මේ මිනිසුන්ට කරන්න රස්සාවක් නැහැ. මේ මිනිසුන් නිකන් ඉන්නේ. නිකන් ඉන්නේ. මේ මිනිසුන්ට කරන්න රැකියාවක් නැහැ එතන. ඇයි? දේශපාලන පක්තියින්. දේශපාලනඥයෝ සමහරවිට මේ 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 ආණ්ඩුව පෙරළුණා පස්සේ මේ මිනිසුන් එළියට දානවා. ඊට පස්සේ කියනවා දේශපාලන පරිගැණීම් කියලා. මන්ද පෙන්නන්න राज्य सेवे सदा दी पारमी जनाधिपतमा मे जनता हमें मे मे मून चांदी मे प्रतिपत्ति बल्ड के मेक पड़ डबल प्रतिपत्ति कथा के राज्य सेवे रट विन वर्ण संस्कृति महदन हितेची राज्य सेव कति राज्य सेवे फलदायता कार्यक्षमता सदा दीर्घकालीन मानव संपत्म पीएल के स्वाधीन राज्य सेव कति सदा अवश्यम नव सेवा आचार धर्म पद्धतिया खनुनादीम अर्थसाधक अरमुद्रे सामाजिक अति राज्य पौद्गलिक अंशे समस्त सेवक्यान सदा सेवक अर्थसाधक अरमुद्रे सेवे दायक सीट दुलहे सीट पहल दक्वा मेरिकन सेवक इतुरुं इहल नैंगीम राज्य अर्धराज्य संस्था बैंक सेवे सीरुम आयतन वल සද්භාවයෙන් යුක්තව රාජකාරී දෙන රාජ නිලධාරීන්ට මුක්තිය හිමිවන පරිදි අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට රැකියා අහිමිවන අවස්ථාවේදී නැවත රැකියාවක් සොයා ගන්නා තෙක් මාසික දීමනා රක්ෂණය කිරීම ක්‍රමයක් ඇති කිරීම පළාත් පාලන සේවය ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළම ශ්‍රේණි වලට අයත් සේවකයන් වෙනුවෙන් සනීප ආරක්ෂක දීමනාක් ලබා දීම වැන්ද වූ අන්තතුරු විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රමාදකින් තොරව විශ්‍රාම වැටුප් ලබා දීම සේවක අර්ථසාධක අරමුදේ සමාජික යති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෙකු රාජකාරී කාලයේ තුල මිය ගිය විට වැඳපු සේවකයා විසින් වැටුප් ගෙවීම අනිවාර්ය කිරීමට නීති හඳුන්වා දීම අවශ්‍ය සේවාන් සඳහා නව සේවා ව්‍යවස්ථා හඳුන්වා දීම වැටුප් පා විශාම වැටුප් වල පවතින විෂමතා ඉවත් කිරීම සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කිරීම රාජ්‍යාංශයේ සේවකයන් ආරවුල් විසඳීම සඳහා බේරුම් කාල ක්‍රියාවලියක් හඳුන්වා දීම රාජ්‍යාංශයේ සේවකයා අර්ථසාධක අනුමුදට අමතරව විශේෂ දායකත්වය විශ්‍රාම වැටුපට අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට හඳුන්වා දී විශ්‍රාමික පාරිතෝෂිකේ මත ආයකරන බදු අඩු කෙරේ මේවට අමතරව තිබුණා රාජ්‍ය සේවකයන් පඩි වැඩි කරනවා මේ වගේ දේවල් කොටක් තිබ්බා පෞද්ගලික සේවාවේ එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ කිසිම කෙනෙකුට මෙන්න මේක වෙන්න ඕනේ මේ මේ කෙනාට මේ මේ වගේ දේවල් වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ පඩිය මේ ආකාරයෙන් වැඩි වෙන්න ඕනේ 100ට ගානක් දිල්ලවල තදුම ගානේ किसीम दया पेला दिनेम मुं बानीनवा मिनीसुंट मुं रटे मिनीसुंट बानीनवा मेवगे आंडू अक्बल पत्कर बलट आंडो तेपल चंद गिलकी सामान्य पेरहरी अर कसकार वगे तेपल चंद दिने पास आसन वर्तमी अभी दिने पास अभी दीर्ण करना अद मे चंदे मेन मुंदिर එමනත්තම් මේ විපක්ෂ දිනනවා එමනත්තම් පක්ෂ දිනනවා කියලා අපිට තියෙන්නේ මොකද මේ දේශපාලකයන්ගේ මේ හදපු පාරේ ගමන් කරන්නේ මේ රාජ්‍ය සේවකයෝ රට ගෙනියන්නේ රාජ්‍ය සේවකයෝ මොකද මුන්ට මොලේ නැහැ රාජ්‍ය සේවකයන්ට පත් කරන්න පත්වීමක් දෙන්න ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකම් බැලුවට මේ දේශපාලකයන් පත් කරන්න අධ්‍යාපන සුසුකම් බලන රටක් නෙමෙයි මේ ශ්‍රී ලංකාව කියන්නේ ඕනෑම පොල් බූරුවෙකුට එහෙම නැත්තම් ඕනෑම චණ්ඩියෙකුට එහෙම නැත්තම් ඕනෑම ගමේ හයිකාරයා ගේමක් ගහලා ඉන්න පුළුවන් ඕනේ කියුට ඡන්ද ඉල්ලන්න පුළුවන් මොකද අපේ ඡන්දදායකින් ඒ තරම් නුඟක් මට්ටමට ගිනල් ඉවරයි ඉන්නේ අපේ ඡන්දදායකින් ව ගිනල්ලා නැහැ බලපන් මූ මොන වගේ එකෙක්ද මූට අධ්‍යාපන සුසුකමක් තියෙනවද මූ මොනවද කරලා තියෙන ශේෂ්ත්‍රය මේ ශේෂ්ත්‍රයට අනුව මූ වැඩක් කරලා තියෙනවද නැද්ද ඒ වගේ බලන ක්‍රමයක් අපේ රටේ හදලා නැහැ ඒක හදලා නැත්තේත් මේ දේශපාලඥයම තමයි මොකද උන් අවස්ථාවාදී නිසා උන් ඒක හැදුවොත් සිංහල වචනයක් කතා කරගන්න බැරි තේරෙන සිංහලෙන් කියා ගන්න බැරි මුදල් ඇමතිලපත් වෙනවද සිංහල කතා කරන්න බැරි යුතුම් මුදල් ඇමති ලැබුණාන් පස්සේ රටකට අබසරණයි මේ හොර නඩය තමයි රටට බර මේ හොර නඩය එළවලා අපේ රටට ගැළපෙන මිනිස්සු කොට්ටාසයක් බුද්ධිමත් දේශපාලඥයෝ ටිකක් බඳවා ගන්නකම් අපේ රට මේ තත්ත්වෙම මේ විදියටම යයි නැති වුණොත් සෝමාලියාව වගේ හිඟා කන දුගී දුප්පත් ජනතාව තවත් බැරි වෙන තරමට අපේ රට පත් වෙයි තවත් මේ වගේ කතාවකින් හම්බෙමු ජය වේවා ඔයගලන්ට පරිස්සමෙන්